ගරු අනුර දිසානායක මැතිතුමා අග්‍රාමාත්‍යතුමාගෙන් පිළිතුරු අපේක්ෂාවෙන් ගරු කතානායකතුමා මා මේ ප්‍රශ්නය යොමු කරනවා 1 පෝට් සිටි ව්‍යාපෘති අත්විදීමට රජයේ තීරණ කළේ ඇයි 2 එම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට අවසර ලබා දීමට හේතු කවරේද 3 එම අත්විදීමෙන් පසු අදාළ සමාගම් වෙත යම් වන්දියක් ගෙවීමට සිදු වී තිබේද එසේනම් මේ කවරේද 4 අවසර ලබා දීමේදී අවසර ලබා දී තිබෙන්නේ වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතට අනුව නිවැරදි ක්‍රමවේදයෙන් යුතුව පරිසර බලපෑම් ඇගීම් ක්‍රියාවලියට යටත්වද 5 මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කරන ලද කළුගල් හා වැලි ප්‍රමාණයන් කොපමණද ඒවා සපයා ගන්නා ක්‍රමවේදය කුමක්ද එම සම්පත්වල දළ වෙළඳපොළ වටිනාකම කවරේද 6 මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා අදාළ සමාගම් සමග අත්සන් කොට ඇති ගිවිසුම් කවරේද එම ගිවිසුම් සභාගත කරන්නේද එම ගිවිසුම් වල තියෙන අඩංගුව පිළිබඳ යම් දල අදහසක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ගරු අග්‍රාමාත්‍යතුමා පසුගිය රජයේ සමයේ ආරම්භ කළ කොළඹ වරාය නගරයේවත් පෝත් සිටි ව්‍යාකෘතිය නවතා දැමීමට හේතු කීපයක් පාදක වුණා. එමෙන් ප්‍රධාන හේතු වුණේම ව්‍යාකෘතිය සම්බන්ධ සම්පූර්ණ පාරසරික බලපෑම් ඇගීමක් සිදු කර සංවර්ධන බලපත්‍රයක් ලබාගෙන නොතිබීමයි. ඒ වගේම රජයේ ප්‍රතිපත්තියට විරුද්ධව චීන සමාගමක් වෙත සින්නක්කර ඉඩම් ලබා දීමට එවකට රජය එකඟ වෙලා තිබුණා. අපේ රටේ සාමාන්‍යයෙන් සින්නක්කර ඔප්පු හැටියට අපි ඉඩම් ලබලා දුන්නේ නැහැ. ඕනෑම සමාගම ලබලා දුන්නා වැඩියෙන්ම අවුරුදු 99යි. ඒ වගේම එම ව්‍යාකෘතිය සම්බන්ධ ගිවිසුම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබුණෙත් නැහැ. එදා පොරොන්දු නැයක පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා කියලා එතෙම ඉදිරිපත් කරේ නැහැ. එවකට සකසා තිබූ ව්‍යාකෘති ගිවිසුම අනුව ව්‍යාකෘතියෙන් වැඩි වාසි ඒ චීන සමාගමට ලැබුණා. අපි මේ ගැන සොයා බලන්න නිලධාරී කමිටියක් පත් කළා. ඒ කමිටුවේ නිර්දේශ සැලකිල්ල අරන් අමාත්‍ය මණ්ඩලයේ තීරණයට අනුව මාර්තු මාස 2015 මාර්තු මාසයේ මේ ව්‍යාකෘතිය తాවකාලිකව අත්හිටුවීමට තීරණය කළා. පසුගිය අවුරුද්ද තුළ විධිමත් සහ පූර්ණ පාරිසරික ඇගයීම් සිදු කර අදාළ ආයතන වලින් කොන්දේසි වලට යටත්ව නිසි අනුමැතියක් සහ සංවර්ධන බලපත්‍රය ලබාගෙන තිබෙනවා. ඒ කොන්දේසි වලට අනුව පරිසර බලපෑම් අවම වන ආකාරයට තමයි මේ මූදු ගොඩ කිරීම කළ යුත්තේ. ඒ ගතයුතු පියවර සියල්ල මේ වාර්තාවට ඇතුල් වෙලා තියෙනවා. රටේ මහ පරිමාණ ව්‍යාකෘති ආරම්භ කිරීමද කරන්න ඕනේ ආර්ථික ඍජු ප්‍රතිලාභ ලබා දිය හැකි වන ආර්ථික දැක්මක් අනුවයි. දැක්ම නැතුව කරන ව්‍යාකෘති වලින් පරිසරයට වගේම රටේ ආර්ථිකය සමාජ තත්ත්වයට දිගු කාලීන හානි ඇති වෙන්න පුළුවන්. අපි මෑතකදී බස්නාහිර මෙගාපොලිස් සැලසුම සකස් කරා. එහෙදී බස්නාහිර පළාත ආශ්‍රිතව සිදු කළ සංවර්ධනයන් හා අවශ්‍යතා පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කර ඒ අනුව පෝත් සිටි ව්‍යාකෘතිට අවශ්‍ය වෙනස්කම් හඳුනාගත්තා. ඒ අනුව රටේ සංවර්ධනයට අවශ්‍ය විදියට ව්‍යාකෘති සිදු කරන්න තමයි අපි දැන් අනුමැතිය ලබාගෙන තිබුණේ. ඒ අනුව අපි සාකච්ඡා කළා මේ ගිවිසුමේ කොන්දේසිත් සංශෝධනය කළා තියෙනවා. ජනාධිපතිතුමාගේ සහ මගේ චීන සංචාරවලදී චීන රජය සමග මේ ව්‍යාකෘතිය ගැන සාකච්ඡා කළා. එහිදී අපි පෙන්වා දුන්නා මේ ගිවිසුම තනිකරම ඒක පාර්ශ්වික ගිවිසුමක් බව. එහිදී මෙම ගිවිසුම සාධාරණ තත්වයකට ගෙන එන්නට අපිට එකඟතාවයකට එන්න පුළුවන් වුණා. ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටියක් පත් කළා නීතිපති උපදෙස් සමග ශ්‍රී ලංකාවට හිතකර කොන්දේසි සහිතව මේ වන විට ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් සකස් කරමින් පවත්වනවා. එම ගිවිසුම මෙගාපොලිස් අමාත්‍යාංශයේ නාගරික සංවර්ධන අධිකාරිය සහ ව්‍යාකෘති සමාගම අතර අත්සන් කිරීමට තැබීමට නියමිතයි. යෝජනාව ගිවිසුම අනුව අපි ව්‍යාකෘති සමාගමට සින්නක්කර ඉඩම් ලබා දෙන්නේ නැහැ. රජයට ලැබෙන ඉඩම් වලට පනවා තිබූ සීමා ඉවත් කළා තිබෙනවා. ඒ වගේම නයිට් රේසින් වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ඉදිකරන්නට වෙනුවට නයිට් රේසින් වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ඉදිකරන්නට එකඟ වෙලා තියෙනවා. කලින් ගිවිසුමට අනුව දීවරයන්ට සිදුවෙන සමාජ ආර්ථික බලපෑම් වෙනුවෙන් රජයට තමයි වගකීම තිබුණේ. නමුත් දැන් ඔවුන්ගේ එකඟ වෙලා තියෙන රුපියල් මිලියන 500ක්
ඒ වෙනුවෙන් යොදවන්න අපි දැන් අනුමැතිය ලබා දීලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබාගත හැකිවන ආකාරයට සැලසුම් කරපු නිසි පාරිසරික අනුමැතියක් ලබාගෙන අපිට හිතකර ආකාරයකට සකස් කරපු ගිවිසුමක් අත්සන් කරන්න පසුගිය රජය ගිවිසුම අත්සන් කළා තිබුණ විදියට මෙම ව්‍යාකෘතිය නැවැත්වුවොත් විශාල වන්දියක් රජයට ගෙවන්න වෙනවා ව්‍යාකෘති සමාගම ඒ වෙනකොටත් විශාල ආයෝජනයක් කරලා තිබුණා ඒත් අප චීන රජය සහ ව්‍යාකෘති සමාගම එක්ක කතා කරලා එකඟතාවයකට ආවේ වන්දි ඉල්ලීම ඉවත් කරගන්න ඒ අනුව සමාගම වෙත කිසිදු වන්දියක් ගෙවන්න අවශ්‍ය නැහැ ව්‍යාකෘති රාජ සියලු අංශ ඇතුළත් වනසේ සිදු කරන ලද අතිරේක පාරිසරික බලපෑම ඇගීම් වාර්තාව රජයේ ආයතන සහ විශේෂඥයන්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයුම් කමිටියක් මගින් ඇගීමට ලක්කර එම වාර්තාව පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමෙන් අනතුරුව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකාර උපදේශක සභාවේ නිර්දේශ සහ මධ්‍යම පරිසර අධිකාරී එකඟතාවයේ ඇතිව වෙරළ සංරක්ෂණය සහ වෙරළ සම්පත් කළමනාකාර පනතේ විධිවිධානයට අනුකූලව තමයි මෙම අවසර නිකුත් කළා තිබෙන්නේ මෙම ව්‍යාකෘතිය සඳහා කළුගල් ඝන මීටර් මිලියන 3.45කුත් වැලි ඝන මීටර් මිලියන 65කුත් අවශ්‍ය වෙන බව ගණන් බලා තිබෙනවා එම කළුගල් කොළඹ සහ ගම්පා දිස්ත්‍රික්කයන් කි බලපත්‍රලාභීන් අනුමත ගල් කොරී මගින් සපයා ගන්නත් මුහුදු වැරළේ සිට කිලෝ මීටර් 4ක් ඈත මුහුදෙන් පොම්ප කිරීමේ වැලි සපයා ගන්නත් සැලසුම් කර තිබෙනවා කළුගල් ඝන මීටර් මිලියන 3.45 සඳහා රුපියල් බිලියන 1.83කුත් වැලි ඝන මීටර් මිලියන 65 සඳහා රුපියල් බිලියන 170.14කුත් වැය වෙන බව ගණන් බලා තිබෙනවා අමාත්‍ය මණ්ඩලයේ ඉදිරිපත් කළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ කමිටුව නීතිපති උපදේශ 90 සකස් කරන ලබන නව ගිවිසුම ඉදිරියේදී පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා පරණ ගිවිසුමත් ඒ වගේම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ඒ වගේම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ගරු පාටලි චම්පික රණවක මහත්මයා විසින් මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්ද ඉදිරියේ සිදු කිරීමට නියමිතයි එතකොට මේ ගිවිසුම් දෙකම මේ සභාවට අපි ඉදිරිපත් කරන්න ජනනායක මැතිතුමා පළවෙනි අතුරු ප්‍රශ්නය ඔබතුමාට මතක ඇති ඔබතුමා විපක්ෂ නායකවරයා විදිහට මේ පෝර්ට් සිටි ව්‍යාපෘතිය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කරලා කිව්වා ඔබතුමා බලයට පත් වූ වහාම මේ ව්‍යාපෘතිය නතර කරනවා කියලා ඔබතුමාට මතකද මේ ව්‍යාපෘතිය නතර කරනවා කියන ප්‍රකාශය තමයි ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ කරේ ඒතොර තමුන්වංශයලා දැන් බලයට පත් වුණාට පසුව බලයට පත් වුණාට පසුව මේ ව්‍යාපෘතිය නතර කිරීමේ තීරණයක් ගත්තා මම දැක්කා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජ් සේනරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබුණා මෙම ව්‍යාපෘතිය නතර කිරීමට හේතු සාධක වුණේ ඉන්දියානු රජයේ බලපෑම කියලා එතුමා මාධ්‍ය වලට මේක ප්‍රකාශ කරලා තිබුණා ඒ වගේම ගයන්ත කරුණාතිලක අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබුණා වන්දි ගෙවීමක් මූල්‍යම වන්දි ගෙවීමක් සිදු කරන්නේ නැහැ ඒ මූල්‍යම වන්දි ගෙවීම වෙනුවට හෙක්ටයාර් 2ක් අමතර වශයෙන් චීන සමාගමට ලබා දෙන්න එකඟතාවයක් පළ වුණා කියලා. දැන් ගරු කතානායකතුමනි මේ ව්‍යාපෘතිය ආරම්භ කරේ කොහොමද කියලා බැලුවොත් නිසි පරිසර ඇගීම් වාර්තාවක් මේකට සකස් කරේ නැහැ. ආරම්භයේදී මේක තිබුණා හෙක්ටයාර් 200කට. හෙක්ටයාර් 200ක් පිළිබඳ ගොඩකිරීම පිළිබඳ තමයි පරිසර ඇගීම් වාර්තාව සකස් කරේ. නමුත් මේක හෙක්ටයාර් 269 දක්වා යනවා. එතකොට ඒ ඉඩම් ප්‍රමාණය වැඩිවීම මත අලුත් පරිසර ඇගීම් වාර්තාවක් සකස් කරේ නැහැ. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත කොන්දේසි 42කින් සමන්විත අනුමැතියක් ලබා දුන්නා ව්‍යාපෘති අනුමත කිරීමේ ආයතනය වන වෙරළ සංරක්ෂණ වෙරළ සම්පත් කර්මනාකරණ දෙපාර්තමේන්තුව. ඔවුන් කොන්දේසි 42කින් සමන්විත අනුමැතියක් ලබා දුන්නා. එම අනුමැතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලැබීමට ප්‍රථම චීන සංනිවේදන ඉදිකිරීම් සමාගම මගින් 2014 සැප්තැම්බර් මාසේ 16 වෙනි දින සිට ගොඩකිරීම් කටයුතු ආරම්භ කරා. එතකොට මෙම සමාගම නිසි පරිසර ඇගීම් වාර්තාවකින් තොරව වරාය අධිකාරියට නිර්දේශ ලබා දී තිබියදී එවැනි
නියමිත කාල වකවානු තුල අවශ්‍යන වාර්තා සකස් කොට නෙවෙයි ගරු කතානායකතුනි මේක ආරම්භ කරේ. එහෙමනම් නියමිත පරිදි අවශ්‍ය උප අවශ්‍ය කරුණු සම්පූර්ණ කර ආරම්භ කරා නම් ඒක ඔවුන්ගේ වැරද්දක්. ඔවුන් තමයි ඒ අවශ්‍යන කටයුතු කරන්න පෙර ආරම්භ කරලා තිබෙන්නේ. නං ඒ ආරම්භ කිරීමට ඔවුන් අපිට වන්දි ගෙවන්න ඕන හරිනම්. හැබැයි දැන් තමුන්වාන්සලගේ අංගතාවය ඇවිල්ලා තියෙන දේ තමයි මා දන්න ගණනය කරේ කොහොමද කියලා චීන සමාගම කියන මේක නතර කිරීම නිසා ඩොලර් මිලියන 143ක අලාභයක් සිදු වෙලා තිබෙනවා කියලා. ඩොලර් මිලියන ලක්ෂ ඩොලර් ලක්ෂ 1430ක් ඩොලර් මිලියන 143ක් මා අපි දන්නේ ගණනය කරේ කොහොමද කියලා. තමුන්වාන්සෙත් ජනාධිපතිවරයා චීනෙට ගියපු ගමනේ ලැබිච්ච ප්‍රතිලාභ මත ඒක හෙක්ටයාර් දෙකක් ලබා දෙන්න එකගතාවයකට ආවා කියලා තමයි ප්‍රකාශ වෙලා තිබෙන්නේ. ඒ නිසා ඇත්තටම පාරිසරික ඇගයීම් වාර්තාව නිසි පරිදි සකස් නොකොට මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම හේතු කොටගෙන එම සමාගමෙන් නේද ශ්‍රී ලංකා රජය වෙත වන්දි ලබා ගත යුතු වන්නේ. ගරු අගමැතිතුමා, ගරු මන්ත්‍රීතුමා, මේක ආරම්භ කිරීම ගැන මම හිතන්නේ මේ සභාවට අවධානය යොමු කළා ඒවත් හොයලා බලන්න පුළුවන් මේ ගිවිසුම් දෙකම ඉදිරිපත් කරයන් පස්සේ. මොකද මේ ගැන සම්පූර්ණම ක්‍රියා කරේ වරාය අධිකාරිය. නීතිපති දෙපාර්තමේන්තුවෙන් කිව්වා වරාය අධිකාරියට මේක කරන්න බලයක් නැහැ. ඒ කෙටුම්පත යටතේ කරනවා නම් පනත යටතේ කරනවා නම් පනත ඇත්ත වශයෙන්ම සංශෝධනය කරන්න ඕනේ. ඒ නිසා අමාත්‍යාංශයේ ලේකම්ගේ නමින් මේ ගිවිසුම් අත්සන් කරන්න කියලා. නමුත් එහෙම නීතිපතිතුමා කිව්වට වරාය අධිකාරිය ගිහින් මේ ඔක්කොම කරා. වරාය අධිකාරිය අනුමැතිය දුන්නා. අන්තිමට ගිහින් මේක අත්සන් කරා. ඉතින් එතනදී ලංකා ආණ්ඩුවේ નિયમિત නිලධාරියාගේ අනුමැතිය නැති වුණාට මේක ආරම්භ කරන්න කියලා වරාය අධිකාරිය අනුමැතිය දීලා වරාය අධිකාරිය ගිහින් පළවෙනි ගිවිසුමත් අත්සන් කරා. ඉතින් මේ මේ ඇයි මේක උනේ කොහොමද මේක උනේ කියලා මේ සභාව ඒ කාරණේ හොයලා බලන්න ඕනේ. ඒ කියන්නේ අපිට කිසිම විරුද්ධත්වයක් නැහැ. මං හිතන්නේ ඒ ටික එකේ අදාළ ලිපි සියල්ලම ලබලා දෙන්න පුළුවන්. නීතිපතිතුමා එව්වේ ලිපි, අනික් ලිපි සියල්ලම මම දැකලා තියෙනවා. ඒත් මෙතන උනේ හදිසියේ මේ මේක ආරම්භ කරේ. හදිසියේ ආරම්භ කළා තියෙන්නේ ලිපි ගන්න දෙනුවෙන්ම ඒවා එතන පෙනෙනවා. කෙසේ හෝ චීන සමාගමේ ස්ථාවරයේ උනේ අපිට මේ වරාය සංස්ථාව කිව්ව වැඩ පටන් ගන්න ඒ නිසා අපි වැඩ පටන් ගත්තා කියලා. දැන් ඔතනයි තියෙන එක. මම හිතන්නේ මේක මේ සභාවෙන්ම හොයලා බලන්න ඕනේ කාරණයක්. අපි නැවැත්තුවේ ඇත්ත වශයෙන්ම එදා කිව්වේ පරිසර වාර්තා නැතුව මුකුත් ඉදිරියට යන්න බෑ, දෙවනුව අපිට බෑ කියලා සින්නක්ක රොප්පු දෙන්න මෙතෙන්ට. අන්න ඒ කාරණා දෙක උඩ තමයි අපි සාකච්ඡා කරේ. ඇත්ත වශයෙන්ම අපි ජනාධිපතිතුමා ඊට පස්සේ මමත් චීනෙට ගියාම ඒ දෙකම එකඟ වුණා මේ සින්නක්කර ඔප්පු දෙන්න උවමනා නැහැ කියලා. අපි ඔබතු චීන ප්‍රතිපත්තියත් ඒකයි, මේ රටේ ප්‍රතිපත්තියත් ඒකයි. ඒ සමාගමය එහෙම කිව්වේ, එයා කිව්වේ අපිට මේක පොරොන්දු වුණා. එහෙනම් ඉවලේ බෑ කියලා කියන්න තිබුණා කියලා. කෙසේ හෝ අපේ ප්‍රතිපත්තිය පෙන්නලා මේ ආණ්ඩුව ගැන දෙවනුව අර පරිසර වාර්තා අපිට අලුතෙන් හම්බුණා. ඒ පරිසර වාර්තාව අනුව තමයි ක්‍රියා කළා වැඩ පටන් ගන්න ආපහු ඉඩ දෙන්න තීරණය කරේ. අපිට තිබුණේ මේ ප්‍රශ්න දෙක. නමුත් ඒ අවස්ථාවේදී මෙතන තිබුණ තවත් අඩුපාඩුකම් ගණනාවක් පෙන්නලා දුන්නා අපේ නිලධාරී කමිටියෙන්. ඒව ගැනත් ගිහින් සාකච්ඡා කරා. ඒකෙන් සමහර ඒවාට සංශෝධනය කරන්න එයා එකඟ වුණා. අපිට උනේ මේ ඉඩම් බෙදීමේදී ඇත්ත වශයෙන් මේක අලුතෙන් සකස් කරනකොට අපි කිව්වා මන්ත්‍රීතුමා මේ නයිට් රේසින් ට්‍රැක් එක වුවමනා නැහැ කියලා. අර කැසිනෝ වටරවුමත් වුවමනා නැහැ කියලා. ඉතින් ඒක කරද්දි වැඩිපුර ඉඩම් ආවැද්දි ඉල්ලලා තිබුණා අපෙන් හෙක්ටයාර් දෙකක්. ඒත් එදා කැබිනට් මණ්ඩලයේ කිව්වා අපිට බෑ කියලා මේ වන්දි ගෙවන්න. ඒ නිසා ඊට පස්සේ අපි කරපු සාකච්ඡාවේදී ඒගොල්ලෝ හෙක්ටයාර් දෙක ඉල්ලුවේ නැහැ. ඒ අනුව තමයි මේ වැඩ කටයුතු අවසන් කරේ. ඉතින් ඉස්සෙල්ලා ඒගොල්ලෝ එහෙම ඉල්ලීමක් තිබුණා. ඊට ඉස්සෙල්ලා මුදල් ඉල්ලුවා. ඉතින් හැම වෙලේ මොකක් හරි ඉල්ලුවා. ඒත් අන්තිමට එකඟ වුණා. මොකද අපි කිව්වේ අපි දැන් මෙතන මුදල් නගරයක් ආරම්භ කරනකොට මේකේ වටිනාකම තව වැඩි වෙනවා. හැම එක්කෙනාට උචාල දියුණුවක් ඇති වෙනවා. ඉස්සෙල්ලා මේක පටන් ගත්තේ ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම තට්ටු නිවාස දාලා මේ විදේශිකයන්ට ඇවිල්ලා මෙහෙ ඉන්න
අදන්න ඒගොල්ල බලාපොරොත්තු උනේ මේ පැකගේ කැසිනෝ එකට යන්නයි මේ මේගොල්ලෝ ගින් කැසිනෝ එකට යයි නැත්තම් අර බේරේ ළඟ මේ බේරේ ළඟ ජෝන් කීස් ළඟ දාන්න තුන අනික කැසිනෝ දෙයකට ඕන කට්ටිය මෙතනින් යවන්න කියලා තිබුණේ අනික මෙතන නයිට් රේසින් දාන්න ඔය ඔය ඉඩම් ටික මේවා කරනකොට කොහොමත් ඉතින් යම් කිසි ඉඩමක් ඉතුරු වෙන්න ඕනේ ඒක ඒකයි තිබුණේ නැත්තම් මට නයිට් රේසින් අපි නයිට් රේසින් ට්‍රැක් දාන්න පුළුවන් මොනවා කරන්නද දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි එක ගරු කතානායකතුමනි දැන් අපි දන්නවා අපේ රටේ ගොඩබිම සෑම භූමියක්ම කවර හෝ පළාත් පාලන ආයතනකට ඇතුළත් වෙනවා ඒක වනාන්තරයක් වෙන්න පුළුවන් ඒක ජලාශයක් වෙන්න පුළුවන් ඒක විලක් වෙන්න පුළුවන් ඒක ගොඩබිමක් වෙන්න පුළුවන් අපේ රටේ මුළු භූමියම යම් යම් පළාත් පාලන ආයතනකට ඇතුළත්ව තමයි වෙන් කරලා තිබෙන්නේ එතකොට දැන් මේක හෙක්ටයාර් 269ක් අලුතෙන් භූමියක් එනවා එතකොට ඔබතුමාගෙන් දැනගන්න කැමතියි අලුතෙන් එන භූමිය අපේ රටේ කවර පළාත් පාලන ආයතනකටද ඇතුළත් වෙන්නේ මන්තේතුමා ඒක පළාතකටවත් ඇයිති නැහැ දිස්ත්‍රික්කයටවත් ඇයිති නැහැ අපේ 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 ව්‍යවස්ථාව පස්වෙනි සංසව පස්වෙනි වගන්ති යටතේ මේ දිස්ත්‍රික්ක 25ට අයිති ඒවා වෙන්ට ඕම නැයි මේක දිස්ත්‍රික්ක 25ට අයිති වෙලා තිබුණේ එකෙන් පිට තිබුණේ ඒකෙන් ගිහින් හෙක්ටයාර් 20ක් දුන්නා නම් සින්නක්කර හැටියට ඒක තියාගෙන ඉන්න තුන ඕන කාලෙක දැන් අපි අලුතෙන් නීතිය සංශෝධනය කරනවා ගැසට් එකක් දාලා මේක කොළඹ දිස්ත්‍රික්කය ඇතුළට අපි වෙනම සංස්ථාවක් දාන එක පාලනය කරන්න කොළඹ නගරය එක්ක එකට එකතු වෙලා ආ ඡන්දේ එතකොට ගරු කතානායකතුමනි මේක අපේ රටේ භූමියට අලුතෙන් එකතු වෙන කොටසක් එතකොට ඒක මුහුද ගොඩ කිරීම හරහා අලුතෙන් භූමියට ඇතුළත් වෙලා තියෙන කොටසක් එතකොට ඒ කොටස අපේ රට කවර හෝ පළාත් පාලන ආයතනක ඇතුළට ආයිතුව තිබෙනවා දැන් තමුන්නාන්සේලාගේ ගිවිසුමේ තිබෙන යෝජනාව තමයි ශ්‍රී ලංකා රජයත් චීන සමාගමත් ඒකාබද්ධ වූ සංස්ථාව කරා තමයි මෙම කොටස පාලනය වෙන්නේ කියලා මේ මෙතන දෙකක් තියෙනවා චීන සමාගමයි නෑ නෑ චීන නෑ 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 දෙකක් තියෙනවා මන්තුමා එකක් තියෙනවා මැනේජ්මන්ට් කම්පැනි මෙයා බාර ගන්න එක ඒක චීන සමාගම එක මුල් සම්පූර්ණයම ශ්‍රී ලංකා ආණ්ඩුව බාර අරගෙන තිබුණේ අපි කිව්වා චීන සමාගමට දෙන්න කියලා මොකද පළවෙනි කාලේ තියෙන ලාභ නෙමෙයි අලාභ ඒත් මේක පාලනය කරන එකට පාර්ලිමේන්තුවෙන් ඇති කරන සංස්ථාවක් තියෙන්නේ ඒ සංස්ථාවේ සමාජිකව ලංකා ආණ්ඩුවෙන් පත් කරන්නේ දැන් සමහර තැන් තියෙනවා ඇත්ත වශයෙන්ම යාලවාගේ කිසිම ප්‍රාදේශීය සභාවකට අයිති නැති ප්‍රදේශ විල්පත්තුව යාලවාගේ ප්‍රදේශ අයිති වෙන්නේ නැහැ ඉතින් මේක මහා ආණ්ඩුව යටතේ තියෙන සංස්ථාවක් අක්කර කොයි රටේද මේ අක්කර හෙක්ටයාර් 260ක් අපි පාලනය කරන්නේ ඒකට ඕන සේවා සියල්ලම කොළඹ නගර සභාවෙන් ලබලා දෙනවා ඉදමයි තිමේ පැහැදිලි කරන්න මේක අවසන් කරමු අපි ඔව් කරු අනු කුමාර් ඉස්සරහට මැද්ද බිල්පත්තුව ගත්තොත් මුවෝ ඉන්නවා හාවෝ ඉන්නවා යාල ගත්තොත් කිඹුල්ලු ඉන්නවා ඉත්තෑවෝ ඉන්නවා ඒවා වෙනම ඒවා මේ නගර සභාව පළාත් පාලන ආයතන ඇතුළත් නොවන එක පිළිගන්න පුළුවන් එක වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළත් ඒ ඇතුලේ පාරවල් හෝ සංවර්ධන කටයුතු කරන වනජීවි දෙපාර්තමේන්තුවයි හැබැයි දැන් මෙතන වනජීවි තනක් නෙමෙයි මේ ගොඩ නැගෙන්නේ මෙතන ගොඩ නැගෙන්නේ ව්‍යාපාරික ස්ථාන ගොඩ නැගෙනවා මිනිස් වාසයන් ස්ථාන ගොඩ නැගෙනවා එතකොට වෙන සනීප ආරක්ෂක කටයුතු ගොඩ නැගෙන එතකොට මේක කොළඹ නගරයෙන් විනාශ වෙන්නේ මුහුද ගොඩ කරලා හදන එක නිසා විතරයි නැත්නම් අලුතෙන් බිල්ඩින් නිසා විතරක් වෙන්න පුළුවන් ඒ නිසා මේක කිසිසේත්ම ගරු කතානායකතුමනි වෙනම සංස්ථාවක් අතට ඇතුළත් වී තු නැහැ මේක අපේ රටේම තියෙන පළාත් පාලන එක්ක කොළඹ නගර සභාවට අනුබද්ධ කරන්න ඕන එක්ක අලුත් පනතනු අලුතෙන් පන සංශෝධන අලුතෙන් පළාත් පාලන ආයතනයකට දෙමක පිහිටව පළාත් පාලන ආයතනෙම ඇතුළත් කරන්න ඕන එහෙම නැතුව ගරු සභා කතානායකතුමනි සංස්ථාවක් විසින් අපේ රටේ භූමියක් පාලනය කරන්න යන එක කිසිසේත්ම යෝග්‍ය නැහැ තමුන්නාන්සලා දැන්ට සකස් කරමින් තිබෙන යෝජනාව තිබෙන්නේ මේක කොළඹ දිස්ත්‍රික් පරිපාලනයකට ඇතුළත් කරලා තිබුණාට පළාත් පාලන ආයතනයක නෝන සංස්ථාවක් තමයි යෝජනා කරන්නේ ඒක වැරදි ගරු කතානායකතුමනි ඒ වගේම ගරු කතානායකතුමනි තවත් දැනට තිබෙනවා මා දැනගන්න කැමති ගිවිසුමේ සාකච්ඡා වෙමින් තිබෙනවාද කියලා මේ මත පදනම් මේ භූමිය මත පදනම් වෙච්චි අරය විස්කම්බේ ගත්තොත් කිලෝමීටර් 40ක් අරය ගත්තොත් කිලෝමීටර් 20ක් කිලෝමීටර් 20ක් අරයෙන් යුතු භූමි ප්‍රමාණයක කිසිදු ව්‍යාපෘතියක් යලි රජයේ විසින් හෝ පෞද්ගලික සමාගමක් විසින් හෝ ඇති නොකළ යුතු කියන කොන්දේසියක් ඇතුළත් කරලා තිබෙනවාද කියලා දැනගන්න කැමතියි මේ මේකක් නෑ මන්ත්‍රීතුමා
මෙතන තියෙන කාල සීමාව තමයි ඉස්සෙල්ලා ගොඩනැගිලි ටික පළවෙනි අවුරුද්ද දෙකේ චීන සමාගමෙන් දාලා ඊට පස්සේ අපේ අය දාන්න ඒක ප්‍රශ්නයක් නෑ ඉස්සෙල්ලා විකුණන ඉඩම් වල මිල අඩු වෙනවා පස්සේ විකුණන ඉඩම් වල මිල වැඩි වෙනවා ඒ නිසා අපි ඉස්සෙල්ලා විකුණන්න යම් කිසි ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවා ඒත් අපි අපිට පේනට අපිට වාසි වෙන්නේ අන්තිමට මේ ඉඩම් ටික අපි විකුණනවා නම් දෙවනුව දැන් අපි බැලුවොත් බියගම කටුනායක ඒ වෙළඳ කලාප සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මහකොළඹ ආර්ථික කොමිෂන් නැත්නම් දැන්ට කියන්නේ ආයෝජන මණ්ඩලයක්. ඒ අක්කර 200 300 400 අපි අරගත්තොත් පනාගොඩ හමුදා කඳවුර ඒක සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ යුද්ධ හමුදාව. ඒක වටේ තියෙන හොමගම ප්‍රාදේශ සභාව ඕන එයාට ගින් එතන ඡන්ද දෙන්න පුළුවන්. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. බියගම වෙළඳ කලාප ඇතුළෙත් ජීවත් වෙන සමහර අය ඉන්න තමන්ගේ වැඩ නිසා තමන්ට බියගම නැත්තම් තමන් ඉන්න ප්‍රදේශලකින් ඡන්ද දෙන්න බුලා මෙතන තියෙන්නේ අර සාමාන්‍ය සේවා සපයන එකට වෙනම මේ 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 සංස්ථාව බාර අරගෙන ඒ සඳහා මහා මේ වැඩ කටයුතු කරන්න ඉතින් වෙන මොකද එතනින් මේ එතනින් කරන්නේ තමන්ට ඕන නම් මේ ඡන්දකදී මේ නගර සභා ඡන්දෙදි ඡන්දෙ දෙන්න තමන් කොළඹ ඉන්නවා නම් කොළඹ නගර සභා ඡන්දෙ හම්බ වෙනවා තමන් පිට නම් පිට මේවා කරන්න තියෙන්නේ ඒ ඒ මේ මේකෙන් අමතරව ඇත්ත වශයෙන්ම මේ මන්තුමා ඇත්ත වශයෙන්ම මේ වෙළඳ මේ 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 මහා මේ ආයෝජන සමාගමක වෙළඳ කලාපයේ වාගේම වැඩ කටයුතු කරන එක වඩා වෙනසක් නැහැ සංගීතයතුමා ඡන්දිල්ල නින්නද නැ පොත් දැන් මං කියන්නේ මේ මේක පාලනය වෙන්නේ අද මේ අද ආයෝජන මණ්ඩලයෙන් තමයි බියගම වෙළඳ කලාපේ කටුනායක වෙළඳ කලාපේ සීතාවක වෙළඳ කලාප පාලනය වෙන්නේ ඒක ඇතුලේ වැඩ කටයුතු සියල්ලම කරන්නේ මණ්ඩලය ඒක ඒ ඒ ඒ වැඩ කටයුතු කරන්නේ අවිසාවෙල්ල නගර සභාවත් සීතාවක ප්‍රාදේශ සභාවත් බියගම ප්‍රාදේශ සභාවත් කටුනායක ප්‍රාදේශ සභාව නෙමෙයි අන්න ඒ නිසා මෙතනත් ඒ අක්කර මේ හෙක්ටයාර් 260 ද ඇතුලේ වැඩ කටයුතු කරන්නේ මෙතනින් මේ සේවා ඔක්කොම සපයලා දෙන්නේ මේ සංස්ථාවෙන් ඒ සංස්ථාවට වෙන වතුර අපි බිල දී ගන්නවා මේ දැන් කරනවා වාගේ මේ කොළඹ නගර සභාවේ කසලිවත් කරන එක මේ සංස්ථාවෙන් කරනවා අන්න එච්චරයි කරන්නේ කසලිවත් කරන එක මේ මේ අන්න ඒ වැඩ කටයුතු ඒ වැඩ කටයුතු කරන්න සංස්ථාව කරන්න නැතුව ඍජුවම ඒ සඳහා වෙනම සමාගමක් සංස්ථාවයි චීන සමාගම එකතු වෙලා මේ ඒ වැඩ කටයුතු කළමනාකාරයක අනික තියෙන්නේ එතන ලියාපදිංචි ව්‍යාපාර ඔක්කොම මහකොළඹ ආර්ථික මේ මේ ආයෝජන මණ්ඩලේ ලියාපදිංචි කරනවා වාගේ මේවා කරගන්න මහා මේ ලංකා ආයෝජන මණ්ඩලේ වාගේම තමයි මෙතනත් ඇති කරන්න යන්නේ වෙනම පාලනයක් කියලා දෙයක් නැහැ මේක මේක ඡන්ද තියනවා නම් ඡන්දදායකින්ට එතන ජීවත් වෙනවා නම් ලාංකිකයන් නම් ඡන්ද දෙන්න තියෙන්නේ කොළඹ නගර සභාවට චුටි කාලේ සම්බන්ධයෙන් අපිට තව අවධානය යොමු කරන්න තියෙන හුඟක් වැඩ කරලා තියෙන රාජ්‍ය නිසා ඉදිරියේදීත් මේ ගැන කවුරු පැහැදිලි කරගන්න පුළුවන්නේ පස්සේ තමයි මීට කලින් මේ ගිවිසුම් මේ පාර්ලිමේන්තුවට ආවෙත් නැහැ දැන් තමුන්නාන්සේලාත් ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න වැඩ පටන් ගත්තට පස්සේ වැඩ පටන් ගත්තට පස්සේ මේ පාර්ලිමේන්තුවට ගිවිසුම් ඉදිරිපත් කරලා වැඩකුත් නැහැ මේ පාර්ලිමේන්තුව විවාද කරලා වැඩකුත් නැහැ විවාද කරනකොට තමුන්නාන්සේලා ගිවිසුම් රකින්න ඕන ඒක අනිවාර්යෙන් බැඳෙනවා ඒ නිසා ඇත්තම තියෙන්නේ තමුන්නාන්සේලා తాවකාලිකව නතර කරලා තියෙනවා නම් නැවත ආරම්භ කළ යුතු වන්නේ මෙම ගිවිසුම් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා මේ පාර්ලිමේන්තුව තුළ ඔබතුමානි පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම පිළිබඳව නිකන් ගත්ත පුරෝගාමීය වගේ කටයුතු කරමින් ඉන්න බවනේ දැන් පෙන්වන්නේ එහෙනම් ඔබතුමාට තියෙන හොඳම කටයුතු තමයි දැන් ගිවිසුම අත්සන්කොට ක්‍රියාත්මක ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ පිළිබඳ විවාදයක් කරලා යම් සංශෝධනයක් තිබෙනවා නම් ඒ වස්සලකින් ලක්කොට ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳ අවධානය යොමු කරන්න තමයි ඔබතුමාගේ අපි ඉල්ලහින්න කරු කතා නැතුම ගරු මන්ත්‍රීතුමා මුදල් මූල්‍ය නගරය ගැන කිසිම එකක් මෙතෙන්ට ඇතුල් වෙලා නැහැ ඒ පිළිබඳ යෝජනා නීතියත් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනම් ඕමනා නම් ඒ වෙලාවේදී ඒ කියන්නේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් දැනට තියෙන්නේ දැන් දැන් අපි ඉස්සෙල්ලා අත්සන් කරපු ගිවිසුම සංශෝධනය කළා අත්සන් කරපු එක පමණයි තියෙන්නේ වැඩ කටයුතු ආරම්භ කරන්න ඒත් ඒ ගිවිසුමයි පරණ ගිවිසුමත් අපි දෙන්නම් ඊට පස්සේ හේතු මොනවාද කියලා කොහොම මේක සිදු වුණේ කියලා මේ සභාවෙන් හොයාගන්න හොඳයි